Garu niyojya kathanayakathubani ada me sabhave ita wedagat panatak vivadayata ganna avasthave e sandaha sahabhagi wimata avasthawa labima age kota salakana Garu niyojya kathanayakathubani moolya vinividabhave saha වගකීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳ තීන්දුව තීරණ ගන්න පාර්ලිමේන්තුවට පෙරට වඩා හොඳ අවස්ථාවක් මේ පනත මගින් ලබා දී තිබෙනවා. මේ පනත පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයේ පිහිටවීම සඳහා වන පනත විදිහටයි සභාගත වෙලා තියෙන්නේ. මේ පනත මගින් ස්වාධීන කාර්යාලයක් මේ පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය අයවැය හා සම්බන්ධ කටයුතු කිරීම වෙනුවෙන් පිහිටවනු ලබනවා. රාජ්‍ය මූල්‍යයේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බව ඇත්ත. මෙය එහි ඉදිරි පියවරක් විදිහටයි අපි දකින්නට ඕන. මේ පනත මගින් මූලිකව අරමුණු කරන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම. පලදායි ලෙස රාජ්‍ය සම්පත් වෙන් කිරීම. රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යනවාද කියන කාරණයත් මේ අරමුණු අතරට එකතු වෙනවා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි වැරදි වැටහීමක් ඇති කරගන්න ඕන නෑ. දැන් මුදල් අමාත්‍යංශයෙන් නෙමෙයි මේ අයවැය සකස් කරන්නේ පාර්ලිමේන්තුව කියලා. මුදල් අමාත්‍යංශයේ පෙර පරිදි රාජ්‍ය ආදායම වියදම හිගය හෝ අතිරික්තය සමතුලනය කර ගැනීම පිළිබඳව කටයුතු කරනවා ඇති. නමුත් මුදල් අමාත්‍යංශය කරන කටයුතුවලට සානුබලයක් සැපේන ආකාරයට ඒ කෙරෙන යෝජනා පිළිබඳව රාජ්‍ය මූල්‍ය පරිහරණය පිළිබඳව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයෙන් හොඳ විමර්ශනයක් හොඳ විශ්ලේෂණයක් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙවැනි ඉදිරි පියවරක් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට පස්සේ 2022 ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ඔව්, අපි අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ පිහිටවනවා කියලා. එනිසා අපි සතුටු වෙන්නට ඕන මේ අපේ කාලේ මේ ඉදිරි පියවර ගැනීම සිදුවන අවස්ථාවේ අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. මේ සංවාදයට අපි සක්‍රිය ලෙස සහභාගි වුණා කියලා. එනිසා අනියෝජ්‍ය කතානායකතුමනි, අයවැය යෝජනා ආර්ථික සහ මූල්‍ය පුරෝකථන සහ ප්‍රක්ෂේපන යෝජනා සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් පිළිබඳව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට පුළුවන්කම තියෙනවා. ස්වාධීන පක්ෂාග්‍රාහි නොවන විශ්ලේෂණ දිරිපත් කරන්න. මේ විශ්ලේෂණවල ප්‍රතිඵලයක් විදිහට බලයින් රජය ඉදිරිපත් කරන අයවැය යෝජනා මා විශ්වාස කරනවා ප්‍රමාණවත් ආකාරයට සංශෝධනය වෙන්නත් ඉඩකඩ තියෙනවා. සමහර අංශවලට කරන මූල්‍ය
වෙන් කිරීම අඩු වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ධෛර්යමත් කළ යුතු අංශ ධෛර්යමත් කිරීම සඳහා වන අවකාශත් ඇති වෙන්නට පුළුවන්. අපි රටක් විදිහට පහුගිය අවුරුදු 75ක කාල සීමාව තුළ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයන් දිහා ඉතා සැලකිල්ලෙන් විමසල බැලුවොත් අපිට පේනවා බොහොමයක් ඒවා සම්ප්‍රදායිකයි. එකිනෙකට බැඳුණු ඒවා නෙමෙයි. එකම ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට සහය වූ ඒවත් නෙමෙයි. හුදකලාව ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න, එහෙම නැත්නම් විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයක් විසඳීම සඳහා වන වැඩපිළිවෙලක් යෝජනා කරන්න ඉදිරිපත් වෙච්ච ඒවා. ඒ නිසා තමයි අපි දකින්නේ අපේ රට තුළ අපි කැමති වුණත් අකමැති වුණත් එකම ප්‍රතිපත්තියක් අවසානයේ දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. එක්තරා අමාත්‍යංශයක වැඩ කටයුතු අලුත් ඇමතිවරයාට බාර වෙද්දී අර මුල් වටේ සිදු කරමින් තිබුණු සමහර ඒවා හිටි තැන නතර වෙනවා. දැන් අපේ රටේ අධ්‍යාපනය ගත්තත්, කෘෂිකර්මාන්තය ගත්තත්, කර්මාන්තංශය ගත්තත්, ආයෝජන ප්‍රවර්ධනංශය ගත්තත් අපිට පේනවා මේ කාරණේ කැපී පෙනෙනවා. ඒ නිසා ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරු වීමේ ආදර්ශය අපි හැම විටම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය කාර්යාලයට සුවිශේෂී වගකීමක් තියෙනවා. මේ පක්ෂග්‍රාහී නොවන ස්වාධීන විශ්ලේෂණ අයවැය යෝජනා සම්බන්ධයෙන්, රාජ්‍ය මූල්‍ය යෝජනා සම්බන්ධයෙන්, රජයේ ආදායම සහ වියදම පිළිබඳ ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් කරන්න. මේවා විපක්ෂය විසින්, ආණ්ඩු පක්ෂය විසින් කරනු ලබන යෝජනා විදියට නෙමෙයි, අර මා මුලින් සඳහන් කළ ආකාරයේ අපක්ෂපාතී, ස්වාධීන, පාට රහිත යෝජනා බවට පත්වෙන්නට ඕන. හොඳ දේවල් පිළිබඳ හොඳ දකින්නත් වෙනස් කළ යුතු සමහර කරුණුකාරණා සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් පිළිබඳවත් අපිට කරුණු ඉදිරිපත් කරන්නට අවකාශය ලැබෙන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව තුළ විවාදයට ගැනිච්ච එක වැදගත් කාරණයක් තියෙනවා. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 520 ගණනකින් අඩු කිරීම සඳහා වෙච්චි යෝජනාවක් සම්බන්ධයෙන් මූලික තර්ක දෙකක් දිගින් දිගටම ඉදිරිපත් වුණා. එක තර්කයකින් කියවුනේ එවැනි බදු කප්පාදුවක් මගින් මේ රටේ ආර්ථිකයට කිසියම් ආකාරයක ආයෝජන පෙළඹවීමක් අපිට ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එවැනි බදු කප්පාදුවක් නරක නැහැ. හැබැයි අපි දැක්කා ප්‍රායෝගිකව එවැනි පෙළඹවීමක් සිදුවෙනවා වෙනුවට රජයට තමන්ගේ මූලික වියදම්වත් පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක්
නොමැතිවීමේ ප්‍රතිඵල ලෙස විශාල සුබ සාධන කප්පාදුවකට අපි යන්න සිද්ධ වුණා. මේ තත්ත්වය වඩාත් භයානක වුණා පැවති කොවිඩ් වසංගතයත් ඊට පස්සේ ඇතිවෙච්චි අරගලකාරී තත්ත්වයක් තුල. එදා අපිට තිබුණා නම් මේ පාර්ලිමේන්තුව තුල අයවැය කාර්යාලයක් එම බදු යෝජනා සම්බන්ධයෙන් අපිට පුළුවන්කම තිබුණා ස්වාධීන විශ්ලේෂණයක්. දැන් පාර්ලිමේන්තුවට ලැබිලා තියෙන අලුත් වගකීම විදියට ඉදිරිපත් කරන්න. සමහර වෙලාවට මුදල් අමාත්‍යවරයාට පණිවිඩයක් ලබා දෙන්න මේ සැබෑ ස්වරූපය පිළිබඳව. නමුත් අවාසනාවකට මේ කාරණය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් අපිට යොමු කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට සිද්ධ වුණා නැවත වාරයක් මේ රට බදු ප්‍රතිපත්ති පිළිබඳව තීන්දුවක් තීරණයක් ගන්න පසුගිය අයවැයේදී. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සහ එහි කටයුතු කරන නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත ඍජුවම වග කියවනවා. එයට පුළුවන්කමක් නැහැ. එය කාගේ හරි ගෝලයක් නෙමෙයි. කවුරු හරි වෙනුවෙන් කටයුතු කරන පිරිසකුත් නෙමෙයි. මේ අයගේ කටයුතු අධීක්ෂණය කරන්න කාර්ය සහ කාර්ය පටිපාටි පිළිබඳ හොයලා බලන්න රජ මුදල් කාරක සභාවට වගකීම පැවරිලා තියෙනවා. එතකොට මුදල් කාරක සභාවටත් මේ අයවැය කාර්යාලය ස්ථාපිත කිරීම මගින් අලුත් වගකීමක් ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුවට පැවරිලා තියෙන මූල්‍ය වගකීම පිළිබඳ වඩා පුළුල් සීමාවකට මේ කාර්යාලය පිහිටවීම හරහා අපි ගමන් කරනවා. එනිසා කරුවන්තවන් තම මිනිත්තු දෙකක් කාලයක් අපි මේ අවස්ථාවේ අපි පෞද්ගලිකව දරන දේශපාලන මතය විශ්වාසය පැත්තකින් තියලා මම විශ්වාස කරනවා මේ ගරු සභාව නියෝජනය කරන අපි සියලු දෙනාම මේ පනතට අපේ සහයෝගය අපි ලබා දිය යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත ක්‍රියාවට නැංවීම මගින් අපිට ලැබෙන වාසිදායක තත්ත්වයන් පිළිබඳව මීට වඩා පුළුල් ගැඹුරු තීව්‍ර සංවාදයක් මේ රට තුළ ඇති වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, රටට හිතකර නොවන සම්පත් බෙදී යෑම් පිළිබඳව අපිට මීට වඩා සංවේදී කාරණා ඇතුළත් වෙන සාකච්ඡාවන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ උපකාර ඇතුව රාජ්‍ය මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කරන්න ඉඩකඩ ලැබෙන්නට ඕන. එහෙම වුණොත් පමණයි අපි මේ කතා කරන මූල්‍ය විනය වගකීම විනිවිදභාවය අපිට තහවුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි. පොමිත් සිතිකරු මන්තුමනි, ගරු කබීර් රසිම් මහත්මයාට.